නදී ඒ බෑග් එකක් දහංකො. සුභා නදී මම මේ කියන දේ හොඳට මතක තියාගන්න. හරි? අපි මේ යන්නේ හුඟා භයානක ගමනක්. තේරෙනවද ඔයාලට? ඇයි නදුනෝ එහෙම කියන්නේ? මට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඔයා ඕවා තේරුම් ගන්න යන්න එපා. මොකද ඔයා පොඩි දෙයකටත් බය වෙන කෙනෙක් නේ. එහෙනම් ඇත්ත. අපිට මේ වාහනේම කැලේ ඇතුළට යන්න බෑ. වාහනේ ළඟ තියෙන හෝටලේ දාලා තමයි යන්න වෙන්නේ. මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අපි කැලේ ඇතුළට ගියාම බයෙන් ඉන්න ඕනේ. අපි යන්නේ නොදන්න පරිසරයකට. ඒකයි මං කිව්වේ පරිස්සම් වෙන්න ඕන කියලා. මම හිතුවා ඕල්මන් ඇති කියලා. ඒකයි මම බය වෙලා වගේ හිටියේ. අපි දැන් ඉස්සලාම යන්නේ හොටෙලෙට නේද? ඔව්. අද අපි එහෙ ඉඳලා හෙට උදේම අපි පිටත් වෙමු. අපි යමු නේද? අපේ පරක් වෙනවා. කැලේට ඇතුළු වෙච්ච ගමන් දෙන්න ඉන්න ඕන මං එක්කමයි. හරි? තේරුණානේ? ඒ මොකද එහෙම කියන්නේ? එහෙම කියන්නේ හේතුවක් උඩ. ඒක ඔයාලට තේරෙන්නේ නැහැ. අපි නොදන්න තැනකට ගියාම අපේ ආරක්ෂාව අපිම සලස්ස ගන්නවා. ඒක හරි. අපි දන්නේ නැහැ මේ කැලේ මොන මොන සත්තු ඉන්නවද කියලා. සත්තු විතරක් නෙමෙයි. අද්භූත දේවලුත් වෙන්න පුළුවන්. මම දන්න මූණට මූණ බලන්න දෙන්න මොනවද හිතුවේ කියලා. මං එහෙම දෙයක් අදහස් කරේ නෑ. එහෙනම් මොකද්ද? ඒක ඔය දෙන්නට එතෙන්ට ගියහම දැනගන්න පුළුවන් වෙයි. උඹව කියලා මේ කෙල්ලව බය කරන්න එපා. Thank you.
චෙක්කල් බලමු කොහොමද යන්න තියෙන්නේ කියලා. ඈ අම්මෝ සෑහෙන දුරක් යන්න තියෙනවා. මේ අපි යන් ඩ්‍රයිව් ඔහම හිටපු දෙන් වාහනේ. මොකද වාහනේ ගාවක් කවුරු හරි ඉන්න එපෑ. හරි එක සෑහෙන දුස්සර ගමනක් වෙයි. ඒක මෙච්චර දුක්සරද? ඔව් මං හිතන විදිහට දවස් දෙකක්වත් ඇයි මේ ගමන ගිහිල්ලා ඉන්න. එහෙනම් කණ්ඩ කෑමයි වතුර අරගෙන යන්න වේ අපිට. වතුර නම් ඕන වෙන එකක් නැහැ. උඩ ඕන තරම් වතුර තියෙනවා. අපි කෑම ටිකක් අරගෙන යා. මම පානු බිස්කට් අරගෙන ආවා. අපි තව මොන හරි ගමු. මං හිතන විදිහට මෙතලින් එහාට කඩවලු ගෙවල් නම් අඩුයි. එතකොට අපි මොනවද කරන්නේ? ওই කැම්ප් ටික දවස් දෙකකට ඇති වෙයි. ඒක තමයි මං කල්පනා කරේ. අපි ඉස්සරහට ටිකක් ගිහිල්ලා බලමු. සමහරට කඩයක් තියෙන්න පුළුවන්. මොකද නද? ගමනක් යනකොට කිසිම දෙයක් ප්ලෑන් කරගන්නේ නැද්ද? ඔයා නම් මාර කෙනෙක්. මේක නම් පොල් පූරුවෙද්ද කොයිද? ඔව් බා. ඒක නම් ඇත්ත. අපි යමුද? යමන් යමන්. නැත්තම් උට මේ අපි යමුද? නැත්තම් තවත් පරක්කු වෙනවා. යමන් යමන්. නැත්තම් උටේ කිහින්තියයි. බල දෙන්නට විශේෂයෙන්ම කියන්නේ හරි මොනවාද ඔයිට ඔය හැට තියෙන විශේෂද? මෙයාට ඉතින් හැමදේම විශේෂයිනේ. මොනවද නැත්තේ? ඒක ඇත්ත. මං කියන දේ අහන්න බෑ නම් තමසල යන දිහාවක යනවා. දැන් කැලේට ඇතුල් වෙන්න යන්නේ හරි? ඔය කච කච නවත්ත ගත්තා නම් හරි. ඇයි ඔය ඕම කියන්නේ? මේ ගහට කොළට ආදරය කරන්න ඕන, ගරු කරන්න ඕන. ඒකයි කියන්නේ ඔය කච කච නවත්තල එන්න කියලා. මට රන්දෙන් හරි මහන්සි. ටිකක් නතර වෙලා යමුද? මොකක්ද අනේ, තාම පටන් ගත්ත විතරයිනේ. යමුකෝ පණ ඇතිව. ආපෝ බම් මොකද බම් පන්රලක් වගේ. වරෙන් කොපණ ඇතුව තව කොච්චර දුර යන්න තියෙනවද? යමංකො පන්දරේක වැඩ පෙන්නන්න හවුන වෙලාට. මොනවාද බං ඒකේ තේරුම? මටත් කියලා දීපංකො. No.
මම වටපිටාව පොඩ විපරම් කරලා බැලුවා. කෝකටත් හොඳයිනේ. වටපිටාව ගැන පොඩ විමසිල්ලෙන් ඉන්න එක. ඒක ඇත්ත නදුන්. අපි මේ පරිසරය ගැන වටපිටාව මුකුත් දන්නේ නැහනේ. ඒක නම් ඇත්ත. නදී. මගේ ඇඟට 아무තු සීතල දෙන්නවනේ. සුභා, මූට පිස්සුද කොයිද? මෙච්චර ඉර පාලා තියෙද්දි සීතලයි කියන්නේ? මොකද උනේ සුභා? මොකද සුභා උනේ? අනේ මන්ද, කවුද මාව තල්ලු කරා? අපි තුන් දෙනා විතරයි ඉන්නේ. මෙතන කවුරුත් නැහනේ. උඹට හීනයක්වත් දැක්කද? හරි හරි, නැගිටින්න. දැන් අපි යමු. මට බයිකුත් දෙනවා නදී. ඕව ගණන් ගන්න එපා. යා. යාම්බා. ආගන්න ටිකක් හොඳට. හරි යන්න. බලා තැම්බිර ඉන්නේ. කෝ බලන්න කකුල. කල්පනා කර. කොපමණද බම් බෑග් එකේ? බම්මුණත් බලංගෝ. මං ওই මගුලවත් ගෙනාවේ නෑ. මගේ බෑග් එකේ බම් එකක් ඇති. අරගන්නකෝ. නදු මට පොඩි වැඩක් තියෙනවා මං ගිහින් එන්න. පරිස්සමෙන් ඈ. ඔය පැත්තේ සත්තු එහෙම ඉන්නවා.
ඔබ මෙච්චර පරක්කු වුණේ බෝඩා දියල්ලක්වත් හදුවද? අර ලස්සන ලොකේෂන් එක. එහෙමද? අපි යන්නේ නැහැ ඒ පැත්තට. යා. නාලා. බය වෙලා වගේ මොකදුනේ එපා. මම බය වෙලා වගේ මොකදුනේ කියන්නකෝ. නෑ නෑ මං සතෙකුට බය වුණා.
මේ මොකද වෙලා තියෙන්නේ? මරණ කිසි දයක් තේරෙන්නේ නැහැ. අපි දැන් මොකද කරන්නේ? මම යන මොන ටිකක් හොදන් එන්න. ඒක හොඳයි. ඔයත් එන්න තියන්න. මට බෑ බා. උඹල ගිහිල්ලා වරෙල්ල. මම මෙතනට ටිකක් කියලා ඉඳගෙන ඉන්න. මගේ ලේ පැලුම් සෝද ගන්න ඕනේ. මහන්සියටි මඩ හොඳටම තිබයි. වතු ටිකක් ගන්නකෝ. මේක වතුර තිබුණානේ. වතුර දෙන්නේ. දැන් මොකද කරන්නේ? ආරති බයි. අපිට තව දුර සෑහෙන්න යන්නත් තියෙනවා. වතුර ටිකක් කොහෙන් හරි හොයා ගන්න ඕන. මං ගිහින් වතුර ටිකක් හොයන්න එන්නේ නැද්ද? එපා. මගේ හිතේ ටිකක් බයයි. ඔය මාව දාලා කොහෙවත් යන්න එපා.
ඉක්මට මෙතලින් පිට වෙමු. Hıh.